ආයුබෝවන් කියලා පිළිගන්නවා. SL Biz YouTube channel එකත් එක්ක තමයි ඔයාලා මේක තේලා ඉන්නේ. කොටස් වලට පොර ආයෝජනය ගැන 18 වෙනි පාඩම තමයි මේ මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් කලින් පාඩම් 17 ඔයාලා බලලා නැත්නම් පහල description එක බලන්න. පාඩම් ටික පිළිවෙලට අංක සහිතව තියෙනවා. ඔයාලට කොටස් වලට පොර ආයෝජනය ගැන මුලින් ඉඳන්ම ඉගෙන ගන්න පුළුවන්. අද වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා අපේ කොටස් වලට පොලේ තියෙන වටිනාම සමාගම කොහොමද හොයාගන්නේ කියලා. ඉතින් දැන් වෙද්දී තියෙන වටිනාම සමාගම් ගැනත් මම මේ වීඩියෝ එක අන්තිමටම කියනවා. ඒ කියන්නේ වටිනාකම අතින් ඉහළින්ම තියෙන සමාගම්. ඉතින් මේ වටිනාකම ඇති වෙන විදිහ ඒ වගේම ඒකට හේතු වෙන කරුණු වගේ දේවල් මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. ඉතින් මේක අපි හඳුන්වන්නේ මාකට් කැපිටලයිසේෂන් කියලා. ඒ කියන්නේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය කියලා. ඉතින් මේ වචනේ තේරුමයි ඒක වෙන විදිහයි හැම දෙයක්ම අපි මේ වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා ඔයාලා හැමෝගෙම ගොඩක් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු දැන් වීඩියෝ එකට. අපි අද කතා කරන්න යන්නේ මාකට් කැපිටලයිසේෂන් එක ගැන. ඒ කියන්නේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය ගැන. මේකෙන් අපිට පුළුවන් අපේ කොටස් වෙළඳපොළේ තියෙන ලොකුම සමාගම් හඳුනගන්න. ඒ වගේම වටිනාකමින් වැඩිම සමාගම් හඳුනගන්න. ඒක වෙන විදිය මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේකෙදි අපි කරන්නේ මාකට් කැපිටලයිසේෂන් එක කියලා අපි කරන්නේ සමාගම් වල කොටස් සංඛ්‍යාවෙන් ඒ කොටස් වල ඒ අවස්ථාවේ ගනුදෙනු වෙන මිල වැඩි කරනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් වටිනාකමින් වැඩිම සමාගම අදාළ අවස්ථාවේදී. දැන් හිතන්න ඒ කියන සමාගමක් තියෙනවා කියලා. ඒ කියන සමාගමේ කොටසක මිල අපි හිතමු රුපියල් 10යි කියලා. ඒ වගේම කොටස් සංඛ්‍යාව අපි හිතමු කොටස් සංඛ්‍යාව අපි හිතමු ලක්ෂයක් කියලා. එහෙනම් ඒ අදාළ අවස්ථාවේදී මේ ඒ කියන සමාගමේ ප්‍රාග්ධනීකරණය අපිට ගන්න පුළුවන්. මේක වැඩි කරපුවම ලක්ෂ 10යි කියලා. හරිද? එතකොට ඒ කියන සමාගමේ ප්‍රාග්ධනීකරණය අපිට ලැබෙනවා ලක්ෂ 10යි. ඒ වගේම අපි හිතමු B කියලා තවත් සමාගමක් තියෙනවා. මේ සමාගමේ කොටසක මිල රුපියල් 50යි කියලා හිතමුකෝ. එතකොට මේ සමාගමෙත් අපි හිතමු කොටස් ලක්ෂයක් තියෙනවා කියලා. එතකොට මේ සමාගමේ වටිනාකම අපිට ලැබෙනවා ලක්ෂ 50යි. ප්‍රාග්ධනීකරණය අපිට ලැබෙනවා ලක්ෂ 50යි. අපි හිතමු C කියලා තවත් සමාගමක් තියෙනවා. මේ සමාගමේ කොටසක මිල අපි හිතමු රුපියල් 400යි කියලා. මේ සමාගමේ කොටස් ගාණ අපි හිතමු 50,000යි කියලා. කොටස් ප්‍රමාණය අඩු අගයක් ගත්තා. එතකොට අපිට මේ සමාගමේ ප්‍රාග්ධනීකරණය ලැබෙනවා මෙන්න මේ විදියට කෝටි 2ක් කියලා. මිලියන 20ක්. ඒ කියන්නේ කෝටි 2ක්. එතකොට මේ මුළු එකතුව කීයද? අපිට ලැබෙනවා මිලියන 26යි. ඒ කියන්නේ 2 කෝටි 60 ලක්ෂයක් මේ සමාගම් තුනේම කැපිටලයිසේෂන් එක ප්‍රාග්ධනීකරණය. එතකොට අපි හිතමු මේ සම්පූර්ණ මේ සමාගම් තුනම මේ වෙළඳපොළක් කියලා. එහෙනම් අපි මෙන්න මේක ලකුණු කරොත් අපිට ඒ කියන සමාගමේ අදාළව පංගුවක් ලකුණු වෙනවා. B කියන සමාගමට අදාළව පංගුවක් ලකුණු වෙනවා. C කියන සමාගමට තමයි වැඩි ප්‍රමාණයක් අයිති වෙන්නේ. ඉතින් මේ මාකට් එක නම් අපිට පේනවා කැපිටලයිසේෂන් එක බෙදිලා ගිහිල්ලා තියෙන හැටි. එතකොට අපිට පේනවා මෙන්න මේ මාකට් එකේ වැඩිම කැපිටලයිසේෂන් එකක් අයිති වෙන්නේ C කියන සමාගමට. ඒ කියන්නේ මාකට් කැපිටලයිසේෂන් එක අතින් උඩින්ම ඉන්නේ C කියන සමාගම. ඒ වගේම B කියන සමාගම තමයි ඊළඟට ඉන්නේ A කියන සමාගම ඊට පස්සේ. ඒ කියන්නේ අපිට මෙතන මෙන්න මේ සමාගම විශාලම සමාගම කියලා ගන්න පුළුවන්. ඒ වගේම වටිනාකම අතින් ඉහළින්ම තියෙන සමාගම කියලා. හැබැයි ඔයාලා හිතන්න මේක අපේ කොටස් වෙළඳපොළේදී කොයි විදිහටද වෙන්නේ? අපේ කොටස් වෙළඳපොළේ තියෙන විවිධාකාරයේ සමාගම්. අපි දන්නවා සිලෝන් ටොබැකෝ කම්පැනි එක, ඒ වගේම ජෝන් කීල්ස් කම්පැනි එක, කමර්ෂල් බැංක්, සම්පත් බැංක්. මෙන්න මේ විදිහට විවිධාකාරයෙන් සමාගම් තියෙනවා අපේ කොටස් වෙළඳපොළේ. ඩයලොග් සමාගම. ඉතින් මෙන්න මේ සමාගම් වල ඒ අවස්ථාවේදී කොටසක මිල ඒ සමාගමට අයිති කොටස් සංඛ්‍යාවෙන් ගුණ කරපුවම අපිට ලැබෙනවා මේ සමාගම් සියල්ලම මාකට් කැපිටලයිසේෂන් එක. ඒ කියන්නේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය.
එතකොට අපිට ඒක බලන්න පුළුවන් මොන සමාගමද මේ අදාළ අවස්ථාවේදී වැඩියෙන්ම වටිනාකමකින් යුක්ත කියලා. ඉතින් අපේ කොටස් වෙනකොට පොලේ මේ වෙද්දී මට මතක විදිහට වැඩියෙන්ම වටිනාකමකින් යුක්ත සිලොන් ටොබැකෝ කම්පැනි එක, ඒ වගේම ඊළඟට තියෙන්නේ ජෝන් කිල්ස් කම්පැනි එක, ඒ වගේම ඩයලොග් කාසියාටා කමර්ෂල් බැංක්, සිලොන් කෝල්ඩ් ස්ටෝර්ස්, මෙන්න මේ වගේ සමාගම් තමයි අපේ කොටස් වෙනකොට පොලේ මේ වෙද්දී ඉහළම වටිනාකමකින් යුක්තව තියෙන්නේ. ඉතින් මේවා වෙනස් වෙනවා. දැන් හිතන්න මේ සමාගමේ අපි කොටසක මිල මෙතන 10 කියලානේ ගත්තේ. ඒ කියන සමාගමේ අපි මේ කොටස රුපියල් 15ට වැඩි වුණා කියලා හිතන්නකො. එතකොට මෙතනත් මේක වෙනස් වෙනවා. එතකොට මේ කොටස් ලක්ෂේ වැඩි වෙන්න ඕනේ මේ කොටසක අගය 15. හිතන්න මේක අඩු වුණා කියලා. 15 නැතුව අපි හිතමු 8 වුණා කියලා. එහෙනම් මේක ලක්ෂ 8ක් බවට අඩු වෙනවා. ඒ නිසා ඔයාලා තේරුම් ගන්න ගණදුනු වෙන හැම මොහොතකම මෙන්න මේ මාකට් කැපිටලයිසේෂන් එක සමාගම් වල වගේම වෙළඳපොලෙත් වෙනස් වෙනවා. ඔයාලට එතකොට තේරුම් ගන්න පුළුවන් දවසින් දවස මේ වටිනාකම් වෙනස් වෙලා උඩින් තියෙන සමාගම් වෙනස් වෙනවා. ඒ කියන්නේ මම කියවන දැන්ත තියෙන්නේ මේ සමාගම කියලා සිලොන් ටොබැකෝ කම්පැනි එක. ඒ වගේම කාලයක් ගියාම ජෝන් කිල්ස් සමාගම උඩට ඇවිල්ලා මේක යටට එන්නත් පුළුවන්. ඉතින් ඕක නිතරම වෙනස් වෙනවා. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනේ. මෙතනදී අපි මේ පොඩි කොටස් ප්‍රමාණයනි ගත්තේ. අපි දන්නවා සමාගමක කොටස් මිලියන ගණනක් තියෙනවා. ඉතින් එතකොට අපි බැලුවොත් එහෙම කැපිටලයිසේෂන් එක බිලියන් ගණන් වලින් තමයි දැක්වෙන්නේ. ඉතින් අපි මෙතන මේ ගණනය කරන්න පහසු වෙන්න තමයි මේ වගේ රොයල්ට තේරුම් ගන්න මේක මේ වගේ පොඩි අගයන් ගත්තේ. හැබැයි අපි කොටස් වෙනද පොලේ මේ අගයන් බිලියන් ගණන් වලින් තමයි දැක්වෙන. ඉතින් දැන් අපි යමු අපේ කොටස් වෙනද පොලේ වැඩියෙන්ම වටිනාකමකින් යුක්ත සමාගම් කොයි විදිහටද දැක්වෙන්නේ, ඒ වගේම මාකට් කැපිටලයිසේෂන් එක අතින් උඩින්ම තියෙන සමාගම් මොනවද, ඒ වගේම මේ සමාගමට අදාළව මාකට් එකෙන් කොච්චර ප්‍රතිශතයක් අයිතිය තියෙද කියන කාරණය ගැන බලන්න. එහෙනම් මම දැන් යනවා csc.lk කියන වෙබ්සයිට් එකට. ඉතින් ඔයාලටත් පුළුවන් මාත් එක්කම ගිහිල්ලා මාකට් කැපිටලයිසේෂන් එක අපේ මාකට් එකේ කොයි විදිහටද අද දවසේ තියෙන්නේ කියන කාරණේ ගැන බලන්න. ඔයාලට පේනවා මම දැන් ඉන්නේ csc.lk කියන වෙබ්සයිට් එකේ. ඉතින් ඔයාලටත් පුළුවන් www.csc.lk කියන URL එකෙන් මේ වෙබ්සයිට් එකට එන්න. මෙහෙම ආවයන් පස්සේ මෙතන ඔයාලට පුළුවන් ඔයාලා කැමති භාෂාවක් තෝරගන්න. මම මෙතන සිංහල දුන්නා. ඊට පස්සේ මේ වම් මත පැත්තේ තියෙන ඉරිකැලි තුනට ක්ලික් කරයන් පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ගනුදෙනු දත්ත ලයිස්තු කතා ආයතන තරෝකාර සමාගම් ආයෝජකයන් ප්‍රකාශනයන් මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් ඔයාලා මෙතනින් ලයිස්තුගත ආයතන කියන එක ලබා දුන්නම වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය කියන ටැබ් එකට ඔයාලට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ලැබෙනවා මෙන්න මේ විදිහට වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය කියන්නේ මොකක්ද, ඒ වගේම 2020 ජූනි 30 වෙද්දි සමාගම් 289ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය කොච්චරක්ද කියන කාරණේ මෙතන තියෙනවා. මම කිව්වනේ මාකට් එකේ අපි ගත්තම සමාගම් වල ප්‍රාග්ධනීකරණය බිලියන් ගණන් වලින් වෙන්න පුළුවන්. ඉතින් 2020 ජූනි 30 වෙද්දි අපේ වෙළඳපොළේ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 2404.67ක් විදිහට මෙතන දැක්වෙනවා. ඊට පස්සේ මෙතන 15ට ගියහම අපිට පේනවා අද දවසේ ඉවර වෙද්දි කොයි විදිහටද වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා මුලින්ම තියෙනවා සමාගමේ නම. ඔයාලට පේනවා මුලින්ම තියෙනවා සමාගමේ නම. ඊට පස්සේ තියෙනවා සමාගමේ සංකේතය. ඒ වගේම කොටසක් ගනුදෙනු වූ මිල තියෙනවා. ඒ වගේම කොටස් ප්‍රමාණය ඊට පස්සේ තියෙනවා. මාකට් කැපිටලයිසේෂන් එක ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම අවසානයේදී ඔයාලට බලා ගන්න පුළුවන් අපේ මාකට් එකත් එක්ක බැලුවම මේ සමාගමට කොච්චර ප්‍රතිශතයක කැපිටලයිසේෂන් එකක් තියෙද කියලා. ඉතින් අපි මෙතන මේ ඊතල වලින් මම මෙතන ඉහළ අගය ලබා ගත්තා. දැන් අපිට පෙන්වනවා මෙතනින් අපේ කොටස් වෙනකොටලේ තියෙන මාකට් කැපිටලයිසේෂන් එක අතින් උඩින්ම ඉන්න සමාගම මොකක්ද කියලා. ඔයාලට පේනවා සිලොන් ටොබැකෝ කම්පැනි PLC. ඉතින් මේ සමාගම තමයි ලංකාවේ සම්පූර්ණයෙන්ම සිකරට් බෙදාහරින් කටයුතු සිද්ධ කරන සමාගම. ඉතින් ඔයාලට පේනවා ඒකේ සංකේතය CTC.capital එන්න අකුරු තිබිලා බිංදු හතරක් තියෙනවා. ඒ වගේම කොටසක මිල තියෙනවා 950 රුපියල්. ඒ වගේම කොටස් ප්‍රමාණය තියෙනවා. කොටස් ප්‍රමාණය ඔයාලට පේනවා 187,323,751ක් විදිහට දැක්වෙනවා. ඒ වගේම මාකට් කැපිටලයිසේෂන් එක අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ලැබිලා තියෙන්නේ මේ කොටසක මිල රුපියල් 950
මේ කොටස් සංඛ්‍යාවෙන් ගුණ කරාම මේ කොටස් මිලියන 187කට වැඩි ප්‍රමාණයක් තියෙනවා මේක අර කොටසක මිලියන් ගුණ කරපුවාම අපිට ලැබිලා තියෙනවා මාකට් කැපිටලයිසේෂන් එක 177 බිලියන 957 මිලියන 563,450ක් මාකට් කැපිටලයිසේෂන් එක විදිහට. ඉතින් ඒක අපේ සමස්ත වෙළඳ පොළත් එක්ක බැලුවම 108.29ක්. එතකොට ඔයාලා හිතාගන්න මේ සමාගමට කොච්චර බලපෑමක් කරන්න පුළුවන්ද අපේ කොටස් වෙළඳ පොළේ මිල දර්ශක වලට කියලා. ඉතින් ඉදිරියේදී මම මිල දර්ශක ගැන ඔයාලට කියලා දෙනවා. බලන්න සමස්ත මාකට් එකේ ප්‍රාග්ධනීකරණේ වාර්තා වුණේ බිලියන 2404ක් විදිහට 2020 ජූනි 30 වෙද්දී. එතකොට ඒ 2404න් හිතන්නකෝ මේ සමාගමට අයිති තියෙනවා බිලියන 177ක්ම. ඒ කියන්නේ 108.29ක් ඒ ආසන්න අගයක් අයිති තියෙනවා. මේ සමාගම මාකට් කැපිටලයිසේෂන් එකකින් කොච්චර උඩින් ඉන්නවද කියලා ඔයාලට දැන් තේරෙනවා. ඒ වගේම ජෝන් කීර්ස් සමාගම ඊළඟට තියෙන්නේ මට මතක විදිහකට කාලෙකට කලින් මේකේ තිබ්බ ජෝන් කීර්ස් තමයි එකට. හැබැයි දැන් සිලොන් ටොබැකෝ කම්පැනි එක තියෙන මොකද ඒකට හේතුව ජෝන් කීර්ස් කොටස් මිල මේ විදිහ බැහැලා තියෙන්නේ. ඉතින් ඒකෙදී අපිට පේනවා JKH සංකේතය විදිහට යාලගේ තියෙනවා. ඒ වගේම 113.50ක් විදිහට අපිට පේනවා කොටසක් ගන්න දෙනු වෙන්නේ. ඒකෙත් අපිට කොටස් ප්‍රමාණය බලා ගන්න පුළුවන් මිලියන 1318කට වැඩි ප්‍රමාණයක් තියෙනවා කොටස්. ඒ වගේම ඒකේ මාකට් කැපිටලයිසේෂන් එකකට අපිට බලා ගන්න පුළුවන් බිලියන 149කට වැඩි ප්‍රමාණයකින් දැක් වෙනවා. ඉතින් 106.97ක් විදිහට තමයි සමස්ත වෙළඳ පොළත් එක්ක බැලුවම ඒකේ ප්‍රතිශතය වෙන්නේ. ඊළඟට අපිට පේනවා ඩයලොග් ආසියාටක් කියන සමාගම. ඉතින් ඔයාලට ඒකත් ඒ විදිහටම බලා ගන්න පුළුවන්. කොමර්ෂල් බැංක් එක ඊට පස්සේ තියෙන්නේ සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්. ඒ කියන්නේ ඔය එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් කී සුපර් මාකට් මේ හැමදේම මෙන්න මේ සමාගම සතුව තමයි තියෙන්නේ. ඔයාලට මේ සමාගම ඇනුවල් රිපෝට් එක බැලුවොත් ඒ කරුණු දැනගන්න පුළුවන්. ඉතින් මේ සිලෝන් කෝල්ඩ් ස්ටෝර් සමාගම ගැන කියනවා නම් ඇත්තට මේකේ මව් සමාගම තමයි ජෝන් කීල්ස් කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තියෙනවා මේ ඩිස්ට් කියන සමාගම, LLC සමාගම තියෙනවා, නෙස්ලේ තියෙනවා, ශ්‍රී ලංකා ටෙලිකොම් එක තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට කාගේ සැටන් නැෂනල් බැංක්, සම්පත් බැංක්, සේවින්ග් ඉන්ෂුරන්ස් එක තියෙනවා, හේමාස් හෝල්ඩින්. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ඒ සමාගමට කොච්චර ප්‍රතිශතයක් මේ මාකට් එකෙන් මාකට් කැපිටලයිසේෂන් එකෙන් අයිතිද කියන කාරණේ මෙතන තියෙනවා. ඉතින් මේ මාකට් කැපිටලයිසේෂන් එක අතින් සාමාන්‍යයෙන් ඉහළ සමාගම් මිලදී ගන්න එකෙන් ඔයාලගේ ආයෝජනයේ යම් කිසි සුරක්ෂිතතාවයක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ සමාගම් විශාල සමාගම්. මේ සමාගම් සතුව තවත් කුඩා සමාගම් පවා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට මේ අර පොඩි සමාගමක් ගන්නවට වඩා අවධානම් අඩුයි මේ වගේ මාකට් කැපිටලයිසේෂන් එක අතින් ඉහළ සමාගමක් මිලදී ගන්න එක. ඒක මම හිතන්නේ ගොඩක් ප්‍රයෝජනවත් කාරණයක් මෙතනදී ඔයාලට කියලා දෙන්න මට පුළුවන් වුණා. ඒකට හේතුව දැන් අපි පොඩි සමාගමක් ගත්තොත් ඒ සමාගමට සමානට එක බිස්නස් එකක් තියෙන්නේ. ඒකත් එච්චරම විශ්වාසදායක නොවෙන්න පුළුවන්. හැබැයි මේ වගේ මේ දැන් ජෝන් කිල්ස් වගේ සමාගමක් ගත්තොත් එහෙම ඔයාලා දන්නවා මේ සමාගම විවිධාංගීකරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ විවිධ අංශවලට යාළුවගේ ව්‍යාපාර දියුණු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට තේරුම් ගන්න තියෙන කාරණයක් තමයි මෙතන මේ මාකට් කැපිටලයිසේෂන් එක අතින් ඉහළයි කියන්නේ සාමාන්‍යයෙන් සමාගම් ශක්තිමත් භාවයෙන් ඉතාම ඉහළයි. ඒ කියන්නේ අපිට බය නැතුව ආයෝජනයක් කරන්න පුළුවන්. ලේසියෙන් බැටින් ඒ කියන්නේ බංකොලොත් වෙන අවස්ථාව අඩුයි කියලා අපිට මෙතෙන්දී හිතන්න පුළුවන් ඒගොල්ලන්ගේ අර ව්‍යාපාරවල තියෙන ශක්තිමත් බවේ නිසා. හැබැයි ඉතින් එහෙම අපිට හරියටම කියන්න බැහැ. සමහර අවස්ථා එන්න පුළුවන් ඒ වගේ සමාගමුත් වැටෙන. දැන් ඔයාලට මතක නම් සිලොන් ටොබැකෝ කම්පැනි එකට මීට අවුරුදු කිහිපයකට කලින් විශාල වශයෙන් බදු ගෙවන්න සිද්ධ වුණා. එතකොට දැන් ඒකෙදි මේ සමාගමේ කොටස් මිල ගොඩක් අඩු වුණා. මට මතක විදිහට 600 ගානකට හරි 700 ගානකට හරි අඩු වුණා. අර ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය අපි මේ මාකට් කැපිටලයිසේෂන් එකක් පොඩ්ඩක් බලලා ඒ කියන්නේ ඒක අතින් උඩින් ඉන්න සමාගමක් ගත්තොත් අපේ මුදල යම් කිසි මට්ටමකට සුරක්ෂිතයි කියලා හිතන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී අපි දැනගන්න ඕනේ දෙයක් තියෙනවා. සමහර විශාල සමාගම් තියෙන්න පුළුවන්. මේ වෙලාවේ කොටස් මිල අඩු වෙලා නිසා මාකට් කැපිටලයිසේෂන් එක අතින් පොඩ්ඩක් පහලින් තියෙන. හැබැයි ඒ සමාගම් ඉතාම හොඳ සමාගම්. හැබැයි කොටස් වෙළඳ පොළ බහින නිසා මාකට් කැපිටලයිසේෂන් එක අතින් මේ වෙලාවේ යම් කිසි මට්ටමකට පල්ලෙහෙන් ඉන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ වගේ කරුණු ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඉතින් ඔයාලට මේ වගේම මාකට් කැපිටලයිසේෂන් එක අතින් යටින් ඉන්න සමාගම් බලන්න පුළුවන්. මේකම අනිත් පැත්තට දාගත්තම මේ උඩ තියෙන ඊතල අනිත් පැත්තට හරවගත්තම ඉතින් ඔයාලට පේනවා. එතකොට මාකට් කැපිටලයිසේෂන් එක අතින් ඒ කියන්නේ කොටස් මිල ගොඩාක්ම බැහැල වගේම කොටස් ප්‍රමාණයත් අඩු සමාගම් මොනවද කියලා. ඉතින් මේ වගේ සමාගම් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා හොඳට හොයලා බලලා ගන්න ඕනේ. ඒකට හේතුව අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ අපේ මුදලේ සුරක්ෂිතභාවය ගැන. ඉතින් අපි මේ සමාගම ගැන හොඳින් අධ්‍යයනය කරලා තමයි මේ සමාගම් මිලට ගන්න ඕනේ. ඉතින් මම ආද කියලා දුන්නේ මාකට් කැපිටලයිසේෂන් එක කියන්නේ මොකක්ද, ඒක හැදෙන්නේ කොහොමද, ඒ වගේම අපේ කොටස් වෙනද පොලේ මාකට් කැපිටලයිසේෂන් එක අතින් උඩින්ම ඉන්න සමාගම් මොනවද, ඉතින් මාකට් කැපිටලයිසේෂන් එකෙන්
Wala sama kama tora gati bena proyeni muka temi wagi deval gane. Mangitane adi video call to kuda proyeni wate neti video kete like kaka dawna mata keren pa. Ani wale mape YouTube channel ke subscribe keren namata keren pa. Me video ke alun ta tete kati kiri tena ani wale mesha keren. Iting kota sende pula haji nike neta wat video dah hatak kual de balane pulang pahal description neke nge video dah hatam balane kila pa meila wale kino. Iting video ka adu pa adu monar tena nge kena wala dekut. Mawa dan wat keran mama puluhan teram mage adu padu hadakan mi pada malab walte goda proyeno takare te gen tamai usaha keran ni iting ye genat mate mono hari wale dekut dan wat keran kilo mang goda kadring wale kengileno buhami stuti mi video kebalipu yalu hemau teme supaya tawasak kilo prarthana karna.